සූදාසනක් උදේ කිව්වත් වගේ ගිය මාසේ මේ වෙද්දි සමහර වෙලාවට ටිකක් පෑවිල්ල මේ මාසේ අද වෙද්දි ටිකක් වැස්ස හැබැයි පායන කාලෙත් වැස්ස කාලෙත් එක වගේ ඉන්න පුළුවන් නම් හැමදාම එක වගේ ඉන්න පුළුවන් නම් හැමදාම එක වගේ ජනප්‍රියයි නම් ඕන තැනක දැක්කොත් අපිට කතා කරලා දෙයක් කරන්න පුළුවන් මම හිතන්නේ අපි මේ දවස් කීපෙම ඒ දෙන්න ගැන කියපු නිසා කණුකුණු නැතුව අපි අනුකණු දෙන්නව පිළිගන්න පුළුවන්කම තියෙනවා මං හිතන්නේ අනුෂ්කී කණුෂ්කී අනුෂ්කී ප්‍රේමචන්ද්‍රයි කණුෂ්කී ප්‍රේමචන්ද්‍රයි බලන්න මේව දකින්නකොට ලස්සන අයබෝන් අයබෝන් සුබදාසන උදේ පාන්දරට සාමාන්‍ය කොහොමත් ඔය වගේ තැම්පත්ද උදේ පාන්දරට දැන් පටන් ගන්නවනේ එතකොටනේ පොඩි ට්‍රැක් එකක් වගේ ප්ලේ වුණා නะ එහෙනම් එහෙම වෙන්නේ මේ ඇත්තටම මේ අනු කණු අක්කගෙන් පටන් ගමුකෝ අනු සාමාන්‍යයෙන් මොනවද අනු කණු වල කරන්නේ හැමදාම නටන ඩාන්සර්ස්ලා විතරද කවුද කියලා අපිට පොඩ්ඩක් කියන්නකෝ අපිට පේන්නේ සමහරලාවට නේද ඒ කියන්නේ එන්ටර්ටේන්මන්ට් එක ඉන්නවා නටනවා ඩාන්ස් කරනවා එච්චරයිනේ කවුද ඔයාලා අනු කණු කියන්නේ හරිම සැහැල්ලුවෙන් තමන්ගේ කලා ශාස්ත්‍රයේ කටයුතු වලට හරි කැමැත්තක් දක්වන එතනින් එහාට මං හිතන විදියට ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙන්න කැමති දෙන්නේ බිස්නස් ඒවට තමයි කැමති බලන්නනේ දැන් මේ මනෝජ් පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ අක්කා කියලා අඳුරගත්තේ ආපු ගමන් ඇහුවා ආපු ගමන් ඇහුවා ඒ අතට දැක්ක ගමන් අඳුරගන්න ඒක තමයි අඳුරගන්න පුළුවන්ද එහෙම කෙනෙක්ට එහෙම නිකන් පොදු प्रश्न ඒක මං හිතන්නේ ඇත්තටම කියන්නේ දෙවිය දුන්න තෑග්ගක් ඒක. ඒ කියන්නේ ඒක හරිය අමුතු දුර්ලභ අවස්ථාවක්නේ. ඇත්තටම ඒ කියන්නේ හරි වාසනාවන්තයි අපි දෙන්න මේ වර්ගයෙන් අපි දෙන්න ඉපදුනාට ඉතින්. ට්වින් ගර්ල්ස්ලා විදිහට. දැන් මේ එහෙම කිව්වට නේද ඒ කියන්නේ. යාළුවන්ට අඳුර ගන්න පුළුවන්. අම්මට අඳුර ගන්න පුළුවන්. කොහොමත් අම්මට පුළුවන්නේ. ටිකක් ළඟින් ආශ්‍රය කරන අයට පුළුවන්. බැරි වෙන වෙලාවලුත් තියෙනවා නේ. මේ අක්ක වෙනුවට නංගි යවපුව නංගි වෙනුවට අක්ක යවපුව එහෙම තිබිල නැද්ද? තිබිල තියෙනවා. මොන බලපු වැලිල්ලෙම්ම තිබිල තියෙනවා. ඔව් ඉස්කෝ කියන්නේ අර ට්වින්ස් ලගේ ගොඩක් තියෙනවා මේ චූටි කාලේ ගොඩක් එක වගේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ අර ලොකු වෙන පොඩක් අර අපියරන්ස් එක වෙනස් වෙන එතකොටයි ලොකු වෙද්දි. වයිස් ඉතින් පොඩි කාලේ අපි දෙන්න ඉස්කෝලේ යද්දි හරියම ගොඩක් එක වගේ කියනවා. ඉතින් අපි දෙන ගොඩක් එකකින් ප්‍රයෝජන අරන් තියෙනවා ඇත්තටම එකක් කියන්නේ එකක් කණුව කියන්න බලන්න එකක් කියමුනේ ඊකාලේ තියෙන පාසල් කාලේ ගැන කියන්නම් දැන් නම් ඇත්තටම ඒ වගේ එක වගේ දේවලින් වලින් අපි දෙන වැඩ ගන්නවා අඩුයි ඇත්තටම ඊකාලේ තමයි ගොඩක් අපි දෙන්න ඒ වගේ එක එක क्यूट වැඩ කර ඉතින් ඒ ඉස්කෝලන කාලේ අර බෙම් සම්බන්ධතා කියන ලොකුවට ඩීප් යන්නේ නැහෙනේ ඒ කාලේ ඉතින් ඇහුවට අර ඒගොල්ලොත් අපි දෙන්නම අඳුන ගන්න ටිකක් අමාරුයි ඉතින් මෙයාට කැමැත්තෙන් හිටපු බෝයි කෙනෙක් හිටියා ඉතින් මෙයාට එදා යන්න එයා කියන්නේ විසක් මාසයක් මේ වගේ ඉතින් විසක් කාඩ් නේ කාලේ දෙන්නේ විසක් කාඩ් එකක් දෙන්න මෙයාට යන්න බැරි වෙලා තිබුණා මට කිව්වා මේ මට අද යන්න බෑ වාගින් දෙන්න මේ මේ මූඩ් එකක් නෑ ගයිස් මම ඒ කියන්නේ මෙයා දැන් බලාගෙන ඉද්දි මම ගිහින් වෙසක් කාඩ් එක දීලා දැන් එයා මට කතා කළා මමත් ඒ විදිහට කතා කරලා ආව වයි තින් ඒ වෙලාවේ අනු කොහෙද හිටියේ මම බලාගෙන ඉන්නවා ඇති නෑ ඔව් මම බලාගෙන ඉන්නවා යා මෙයා යාළුවත් එක්ක ගිහිල්ලා ඒ කියන්නේ එහෙම එෆෑ එකක්වත් මුකුත් නෑ අර නිකන් අපි යාළු ෆිට් එකට ආශ්‍රය කරන්නේ ඒ වගේ ඉතින් අර ඉතින් මෙයා ගිහිල්ලා වෙසක් කාඩ් එක දෙනවා මම ඉතින් ඈති දැන් බලන් ඉන්නවා මෙයා ඉතින් මෙයාට අර අර අයියත් එයාට තෑන් කරලා ඊපස්සේ මටත් බායි කියලා නංගිය මං ගිහින් එන්නම් කියලා මමත් ඉතින් ආ කියලා ඉතින් යනවා ඒගොල්ලෝ ඒ කියන්නේ ඒ වෙලාවේ දන්නේ නෑ මේ අක්කණන්ගේ මාරු වෙලා තියෙන්නේ නෑ නෑ
ඒ කියන්නේ මේ වනේ අපි ගර්ල් ස්කූල් නේ. එතකොට අපිව මේ ලගින් මූ වෙන්නේ නැහැ නේ ඉතින්. අර නම්මට කැමැත්තට අර ආනුෂ්කී හරි කනුෂ්කී හරි ඒ දෙන්නම එක කෙනෙක් එක්ක ඒ යාළු වෙනවා කියන එකට නේ ඒගොල්ලෝ යාළු වෙන්නේ. අර ට්වින්ස් ලා නිසා අර එහෙම නිසා. ඉතින් යාළුවන්ට හොයන්න බෑ ඇත්තටම. ඒ වගේ ගොඩක් තව වැඩ අරගෙන තියෙනවා නේද? හරි දැන් අපි මේ ප්‍රොබ්ලම ගැන පොඩක් කතා කරමුකෝ. දැන් ගෑන් ළමයි 6 දෙනෙක් ඉන්න පවුලක්. ලේසි නේ 6 දෙනෙක් ඉන්නවා කියන්නේ. ලොකු පවුල. කොහොමද ඒ හැංගීම? ලොකු පවුලක්. එන රණ්ඩු වෙන්න උනත් ලොකු ඉඩක් ඕන නේ. ලොකු ඉඩක් ඕනේ. අනික ගෑන් ළමයිම 6 දෙනෙක් කිව්වම නේද මනෝෂ් දැන්. සහෝදරයන්ටත් වඩා සහෝදරියෝම 6 දෙනෙක් ඉන්නවා කියන්නේ. සහ එතනින් බාලයෝ දෙන්න. බාලයෝ දෙන්න. මම පහ, මම 6. පවුලේ 6 දෙනෙක් කො ඒ පුංචි කාලේ කොහොමද ගෙදර එහෙම ගෙවුණු කාලේ මතකද අනු? ඔව් අනිවාර්යෙන් ඒව අමතක වෙන්නේ නැහැ. ඒව තමයි ජීවිතේ සුන්දරම මතකයන් අපි දෙන්න කෙනෙක් කොච්චර මේ වැඩි වියට මේපත් උනත් අපි ආදරය කරන ඒ කාලේ තමයි ඒ කියන්නේ ගොඩාක් දුක දැකලා ආදරය කියන දේ ගොඩක්ම විඳපු කාලේ අපි අක්කලාත් එක්ක අපි දෙන්න ගත කරපු කාලේ. ඉතින් තවත් අක්කලාත් එක්ක ඉන්නව එුණාට අර ඒගොල්ලෝ දැන් විවාහ වෙලා හින්දා ඉතින් අපි දෙන්නට ගොඩාක් මූ වෙන්න බැරි හින්දා මේ ඒ ඒ සම්බන්ධ අපි දෙන්න ඒ කාලේට තමයි ගොඩක් කැමති. ඒ කියන්නේ ලොකු පවුලක් නේ දැන් ඉන්නේ. අක්කලා 4 දෙනයි අපි දෙන්නයි අම්මයි චූටි කාලේ නම් දැන් ඉන්නවා ඒගොල්ලෝ 3 දෙනෙක් මැරි කරලා හින්දා අයියලා 3 දෙනෙකුයි. එතකොට අපේ පවුලට අලුතින් සමාජිකයෝ ඕන සම්බන්ධ වෙලා තිනවා අක්කිලගේ කියන්නේ අපි දෙන පුංචිලානේ දැන් යුනාල් භූමි රුවි තව අලුතින් බබෙක් එකතු වුණා. ඉතින් ඉතින් ලොකු පවුලක්. ඉතින් ආදරේ ගොඩක් විඳිනවා. අක්කලා 4 දෙනා ගැන කතා කරොත් අපි දෙවනි අම්මලා අක්කලා 4 දෙනා දෙවනි අම්මලා දෙවනි අම්මලා මොකද කිව්වොත් අපි දෙන්නගේ තාත්තී අපි දෙන්නට නැති වෙන්නේ අවුරුදු 1මාරෙදි. එතකොට එදායින් පස්සේ දැන් අයියලට තේරෙනවා ඉතින් අර ගොඩක්ම ගෙදරකට ආර්ථික ප්‍රශ්න එන්නේ. තාත්තා කෙනෙක් නැති වෙනවා කියන්නේ ආර්ථික ප්‍රශ්න එන්නේ. එතකොට අපි ඉතින් දැකලා තියෙනවා අපේ අක්කිලා කොහොමද අපිට උගන්වන්න මහන්සි වෙච්ච විදිය, අම්මා කොහොමද මහන්සි වෙච්ච විදිය. ඒ දේවල් ඒ කියන්නේ අපි 6 දෙනා හරියට දම්වැලක් වගේ එක්කෙනාට එක්කෙනාට උදව් කරගෙන එක්කෙනාට එක්කෙනා හීනමවාගෙන ආපු 6 දෙනෙක් තමයි ඉතින්. හරිම ආදරණීය අයියාලා ඉතින් අම්මල වගේ අද වෙනතුරු අපි දෙනගේ පස්සෙන් ඉන්නවා. ඔය මේ කනුෂ්කි ඔය දඟවැල කඩාගෙන රණ්ඩු වෙලා නැද්ද? රණ්ඩු වෙන අවස්ථා තියෙනවා ගොඩක්. يعني අපි දෙන්නගේ රණ්ඩු වෙනවා ගොඩක් අඩුයි. අනිත් 4 දෙනා තමයි රණ්ඩු වෙන්නේ. ඒත් ඉතින් ගොඩක් ඉතින් දැන් රණ්ඩු වෙන්නේ නැහැ. ඉස්සර චූටි කාලේ තමයි අර සමනි ගෑල් ළමයි අඳින්න පළ දින්න ආසයිනේ ගොඩක්. එතකොට ඇඳුම් ප්‍රශ්න ඒව තියෙනවා. අනික අපේ ලොකුවා කී හෙඩ් ප්‍රිෆෙට් අපේ ඉස්කෝලේ. එතකොට එයා යන වෙලාව අපි අනිත් 5 දෙනා මේ වෙලාවට යන්න ඕනනේ. ඒ කියන්නේ උදේ යන්න වෙනවා ටිකක්. උදේම යන්න ඕන. ඉතින් පව් ඒ වෙලාවට අපහසුතාවටපත් වෙන්නේ අපේ අම්මා. මොකද 6 දෙනෙක්ට වත්මුල් බෙදලම. මොකද ඒ කියන්නේ ඔයා උදේ පාන්දර නැගිටිනවා. නැගිටිට පස්සේ අර අපිට වෙලාවට යන්න ඕන හින්දා දැන් අක්කිට අක්කිගේ ටයිම් එක අල්ලලා එයා යන්න ඕනනේ. එහෙනම් අක්කිට ඉස්සරින් බෙදෙනවා. ඊට පස්සේ එහෙම හරි අමාරුවෙන් කියන්නේ ගොඩක් වෙලාවට අපි දෙන්න හතමාරින් පස්සේ යන්නේ. ගිහිල්ලා ඉතින් අර ඉස්කෝලේ අයිට වැරද්දක් කියන්න බෑ. මොකද එයාලා දන්නේ නැහනේ අපේ පිටිගෙදර තියෙන ප්‍රශ්න. ඇත්තටම මේ ගිහිල්ලා ඉතින් අපි උදේට යුද්ධ වගේ අපේ ගෙදර. ඇයි 6 දෙනා දැන් අපි අම්මි බත්මුල් 6ක් බෙදන්නත් ඕන. උදේ පාන්දර නැගිටලා අර අක්ක යවන්න ඕනේ මුලින්ම. මොකද අපි ලොකුවක් ඉව යවන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ අපි දෙන්නගේ 3 වෙනියකේ කැඩට් චාර්ජර්. ඉතින් මේ ඉස්කෝලේ ඉතින් ඒ නිසා එයා දෙම්ම යන්න ඕනේ. එයා පාන්දර යන්න ඕනේ. ඔව් එයා අම්මනේ පාන්දර ගෙන්නන්න කැඩට් කරන්න. අපි දෙන්න යුනිෆෝම් අයන් කරන්න දන්නේ. එතකොට අපේ අක්කලා යුනිෆෝම් අයන් කරලා අපි දෙන්නගේ කොණ්ඩේ ගොතලා ඒ කියන්නේ අපි දෙන්නයි අපේ හතර වෙනියක් කී කොණ්ඩේ ගොතන්න දන්නේ නැහැ. එතකොට අපි පෝලිමර තමයි කොණ්ඩේ ගොතාගන්නේ. අම්මි ලොකුවක් කී ගොතනවා, ලොකුවක් කී මිතුන්ගේ ගොතනවා. එහෙම තමයි අපි පෝලිමර තමයි කොණ්ඩේ ගොතාගන්නේ. ඒ කියන්නේ අක්කලා ඔව් එහෙම ගොතාගන්නේ. එක්කෙනා පිටිපස්සේ එක්කෙනා ඇඳලා කොණ්ඩේ ගොතාගන්න. දැන් හතර වෙනියා. එතකොට තුන් වෙනියා කොණ්ඩේ ගොතන්නේ කවුද?
තුන්වෙනියෙකුට අන්නේ මේ ලොකුවක් හරි දෙවෙනියෙක් හරි තමයි ගොතන්නේ කොහොමද හතරවෙනියට බෑ ඈ හතරවෙනියට බෑනේ හතරවෙනිය හතරවෙනියට හැබැයි ලොකුවට බැරිගමන්නේ එයාට අපි දෙන්නේ ගොතන්නේ එයා කැමති නේ කඩියම ගෙදුනොත් කෑ කැතයි කියලා කොහොම හරි අක්කලගේ පස්සෙන් යනවා ඉතින් අර අරගොල්ලෝ දැන් අපේ අම්මේ මේ වැඩි මූලිකත්වයක් දරනවා කියලා ලොකු අක්කලට ඉතින් ඒගොල්ලන්ට යන්න මෙපා ඔන් ටයිම් ඉස්කෝලේට අපි දෙන්න ඉතින් හැමදේම අර හතමාරට ගේට් එක ගාව අපි දෙන්නට දැන් සමහර දවස්වලට අඬනවා අපි දෙන්න ඇයි පනිෂ්මන්ට් දෙනවනේ ඉතින් පස්සේ ඉතින් අපි දෙන්නට දෙන්නේ ඒක කොච්චර කලින් ඇහැරිලා අපි ඒ වෙලාවට අපි ලෑස්ති වෙන්න බැලුවොත් ඒ වෙලාවට ලෑස්ති වෙන්න හරි මම අමාරුයි මොකද පාන්දර දෙකේ ඉඳන් ඇඳ ගන්නත් බෑනේ මේ වෙඩින් එකට යන්න ඕනේ ෆ්‍රයිඩ් ඩොගි ඕ ඉතින් එතකොට පළවෙනි පීරියඩ් එක අපි දෙන්නට නැතුව යනවා ඉතින් පළවෙනි පීරියඩ් මොකද අපි කියන්නේ පළවෙනි පීරියඩ් එක නෑ ඊට පස්සේ මුළු දවසම අප්සෙට් ඉතින් ඒ වගේ අර පස්සේ වෙනකොට අපි දෙන්නට තේරුණා ඒ කියන්නේ අපි දෙන්න ඊට පස්සේ අර එහෙම පනිෂ්මන්ට් කෑලා ගෙදර ගියාම අම්මිට තමයි බ්ලේම් එක දාන්නේ ඒ මෙහෙම හිතමු පළවෙනි පීරියඩ් එක මිස් වෙනවා ඒ පීරියඩ් එකට මොනවද තිබුණා නම් හොඳයි වගේ හිතෙන්නේ මිස් වෙන පීරියඩ් එක ඒ කාලේ ඉඳලා සයන්ස් නැත්නම් හිස්ටරි ඒ කියන්නේ අක විශේෂයෙන් කැමැත්තෙන් අඩුයි දැන් මේ අර ගෙදර බත්මුල් හයක් බඳිනවා කියලා කිව්වනේ අම්මා එතකොට දැන් ඒ බත්පුල් හය බඳිනවා වගේ තමයි අම්මා කෙනෙක්ට දැන් පුංචි කාලේදීම තාත්තත් නැතුව අවුරුදු එකම ආරයි කිව්වනේ ඔයගලගේ තාත්ත නැති වෙනකොට එතකොට ගෑන් ළමයිම 6 දෙනෙක් හදා ගන්නවා කියන එක නේද නඩත්තු කරනවා කියන එක එතනින් හැඩ බලා ගන්න එක විශේෂම ආරක්ෂාව මේ වගේ වගකීම් කියන්නේ බාර දුර වගකීම් රැසක් අම්මට එනවා එතකොට ඒ අම්මගේ භූමිකාව යන මොකද හිතෙන්නේ අම්මගේ භූමිකාව ඇත්තම මේ ඒ ගැන හිතද්දී අපි දෙන්නට තාම හිතාගන්න බෑ ඒ අම්මා කොහොමද ඒ වගකීම ගත්තේ ඒ වයසේදී කියන්නේ අපේ තාත්තේ නැති වෙනකොට අම්මිට අවුරුදු 36ක් වගේ වයස එයාගේ තරුණ වයස එයා හරිම අනික එයා හරිම ලස්සනයි ඒ කාලේ කියන්නේ අදටත් අපේ ගමේ නෑ මේ අපේ නෑදෑයෝ මේ හම්බුනාම කියනවා දුව මේ ඕගොල්ලෝ දෙන්න දැන් මේ කියන්නේ මේ මේ ඩාන්ස් කරද්ද ඇක්ට්‍රස්ලා වුණත් මේ ඒ තරම් ලස්සන නෑ ඔයගොල්ලේ අම්මා තරම් ලස්සන නෑ ඔයාලා කියලා. ඒ කියන්නේ අම්මා ඒ තරම් ලස්සනයි. එතකොට අවුරුදු 36 වෙනකොට යාට ළමයි 6 දෙනෙකුත් ඉන්නවා. එතකොට හදිසියෙම අපේ තාත්ති නැති වෙනවා. එතකොට කවදාවත් තාත්ති අම්මිව කඩේකටවත් යවලා නෑ. ජොබ් එක කියන්නේ ඒ ඒ කාලේ තාත්තලාගේ ස්වාමි පුරුෂෝ හරි කැමති නෑනේ ගෙදර වයිෆ් ජොබ් එකට යවන්න. ඒ කියන්නේ ඒකේ පිරිමින්ට හරි මදිපාඩුවක් වගේ. ඒ කාලේ අපේ අම්මි කියන්නේ තාත්ති කැමති නැහැ මේ දෙයට කියලා. ඒ කියන්නේ ඒක අපේ තාත්ති විතරක් නෙමෙයි හැමෝම ඒ කාලේ එහෙමලු. ඉතින් ඒ නිසා මේ එතකොට අපේ දැන් මේ ළඟදිත් අපි මේ අංකල් කෙනෙක් හම්බුනාම කියනවා අක්කේ ඔයා මේ ඔයා හිටපු විදියට ඔයාගේ මේ හස්බන්ඩ් ඔයා බලාගත්තු විදියට කොහොමද 6 දෙනෙක් තනි වෙලා ওই විදියට ලොකු කරගත්තේ කියලා එයාලට පුදුමලු. ඒ කියන්නේ හරීම ලාමක විදියට අපේ අම්මා තාත්ති ගාව ඉඳලා තියෙන්නේ. ඒ වුණාට අපි දෙන්නට අවුරුදු එකමාරේනේ තාත්ති නැති වෙනකොට ඊට පස්සේ අපි දෙන්නා කියන්නේ ටික 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 ලොකු වෙනකොට අපි දෙන්නට දෙනවා ඒ වගකීම ඒක හිතාගන්න බෑ 6 දෙනෙක් බලා ගන්නවා කියන්නේ තාත්තන් නැතුව ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නයි ළමයි ළමයි ඒ කියන්නේ අපේ තාත්තේ නැති කොണ്ട് අක්කලා එකෙනෙක්වත් මේ අඳුම තරමේ වැඩි වියටවත් පත් වෙලා නැහැ. ඔව් මොකද මට මම පොන්චි චූටි මගේ ලොකු අක්කේ අවුරුදු 7යි යට ඒ කියන්නේ 7 වසරයක්. ඉතින් 7 වසරේ එතකොට කවුරුත් ලොකු නැහැ. එතකොට අපේ අම්මිට ජොබ් එකක් කරන්න යන්නත් බෑ මේ ළමයි 6 දෙනා ඉන්නේ හින්දා. එතකොට ඒ පැත්තත් බලන්න ඕනේ. ඊට පස්සේ කොහොම හරි අපේ අම්මා මේ කියන්නේ ඇත්තටම අපේ තාත්තී කොහොම හරි අපේ අම්මි ගැන හිතපු නිසා සහ අපි හය දෙනා ගැන හිතපු නිසා යම්කිසි දෙයක් අපේ තාත්තිකෙන් ඉතුරු වුණු නිසා අපේ අක්කිට ඉගෙන ගන්න තාක්කල් ඒ කියන්නේ අපි ලොකු අක්කි ලොකු අක්කිව හොඳට ඉගෙන ගන්න තාක්කල් අපේ අම්මි මේ දේවල් වියදම් කරගෙන අපේ අක්කිට ඉගැන්නුවා. ඊට පස්සේ දැන් අපි අපේ තාත්තී මිලියන කෙනෙක්වත් බිලියන කෙනෙක්වත් නෙමෙයිනේ. ඇත්තටම හරියම සාමාන්‍ය පවුලක මේ අපි මධ්‍යම පාන්තික පවුලක් ඉතින්. එතකොට මේ අපේ තාත්තී සමුපකාර අධ්‍යක්ෂක ඉතින් අපේ තාත්තී මේ ඒ පෙන්ෂන් එක එනවා. ඉතින් ඒ දේවල් වෙනුයි අපේ තාත්තී අපි හය දෙනා වෙනුවෙන් අර ඉඩම් වගේ කරන් දාලා තිබ්බා. ඒ දේවලේ බදු දීලා ඒ වලින් එන ඉන්කම් එකෙන් තමයි අපේ හය දෙනාට අම්මා ඉගැන්නුවේ ඇත්තටම.
අර මං හිතන්නේ ඕක හින්දාම වෙන්නේ නැති කණු මොනවාද දෙවෙනි අම්මලා කියලා නේද කිව්වේ කොහොමද එතකොට මේ අක්කලා ඔයාලා වෙනුවෙන් කැපකිරීම කරාද අක්කලා අක්කලාගේ ගමන ගියාද සෙල්ලම් නැහැ නේ මේ ලොකු කතාවක් වෙනම දිගහැරලා බැලුවා නේද ඔයාට කොහොමද ඒ ගැන හිතන්නේ කණු අක්කලා අකියේ ගත්තොත් කවදාවත් ඇත්තටම එයාලා එයාලා ගැන හිතුවේ නැහැ ඊගොල්ලන්ගේ ළමා කාලයක් ඇත්තටම අර අප ටීවී එකෙන් බලන්නේ ෆැන්ටසි ගර්ල්ස්ලා ඒ ඒ ලෝකේ යාලට තිබ්බ නැහැ හරිම අර පිරිමැස්මෙන් තමයි යාලා ජීවත් වුනේ කවදාවත් යාලට කණ්ඩ ආසම කෑමවත් ඒගොල්ලෝ මං හිතන්නේ කාලා තිනවා කියලා අද අපි දෙන්නගේ වයසේදී ඒගොල්ලෝ මාරු වගකීම් තොගේක හිටියේ ඒ කියන්නේ මං අපේ ලොකුවක් ඉගෙන කතා කරොත් ඇත්තට මෙයා තමයි අපේ දෙවෙනි අම්මා අපි මෙහෙම ලස්සනට අද ඉන්න හේතුව එයා අපේ අම්මිටත් හස්බන්ඩ් කෙනෙක්ගේ නැති අඩුව තේරුණේ අපේ ලොකුවක් ඉඳලා එයා ඇත්තමයි එයා ජයවර්ධනපුර කැම්පස් එකේ ඉගෙන ගන්න ගමන් හිටියේ එතකොට අපි දෙවෙනි අක්කි A levels එතකොට අර අවුරුදු දෙකෙන් දෙක වගේ තමයි අපි ගැප් එක තියෙන්නේ ඉතින් එයාට ඉගෙන ගන්න ඕනෙ හින්දා එයා කැම්පස් ගියොත් එයාට එයාගේ වියදම අම්මිට දරා ගන්න බෑනේ එතකොට අපි හතර දෙනා අපි පස් දෙනාගේවත් බලා ගන්න අමාරුයි එයා ඉඳ කැම්පස් එකෙන් අයින් වෙලා එයා බැංක එක කමර්ෂල් බැංක එකේ වැඩට ගියා කොළඹ. එතකොට එයාලා කවදාවත් කොළඹටවත් ගිහිල්ලා නැහැ. ඒ උනට එයා අම්මට හයියක් වෙන්න තමයි එයා කොළඹට ගියේ. කොළඹට ගිහිල්ලා තියෙනෙත් බස් එකේ ആയി. ඒ කියන්නේ අපි අර අපිව බලාගෙන තියෙන්නේ ගෙදර වටේ ඉන්න සමාජයේ කට්ටියත් එක්ක විතරයි. අපි එළියට යවලා නැහැ. හැම වෙලාවෙම අර අම්මට බලා ගන්න අමාරුයිනේ. එතකොට එයා ඒ වෙලා තියෙද්දි ඒ ගෑණ ළමෙක් පරිස්සම් වෙලා එන එකම එයාලට ඒ කියන්නේ එන්ජොයි කරන්න කාලයක් තිබ්බේ නැහැ. වගකීම තමයි ඒගොල්ලන්ට තිබ්බේ. මං හිතන්නේ යාලා වැඩිවලට යන්නේ නැතුව ඒගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න හේතුවත් ඒගොල්ලන්ට ගොඩාක් වගකීම් තිබ්බා. එයා ඇත්තටම කිව්වොත් එයා මැරි කරන්නත් එයා මැරි කරේ අවුරුදු 30 දී. එයා මැරි කරන්න පරක්කුනේ අපි දෙන්න ඕ ලෙවල්ස් කරපු ඉඳලා. එයා ඒක අදටවත් අපි දෙන්නට කියන්නේ නැහැ. උනට අපි දෙන්නට ආරංචි. යාළුවෝ කියනවා. අපි අක්කිගේ ලකෝකගේ යාළුවෝ මේ ඉස්සර අපේ ගෙදර අපි දෙනවා බලන්න එනවනේ. එතකොට කියනවා මේ ඉක්මනට ඕ ලෙවල් කරන්නකෝ මේ අපේ ලොකුවෝ මැරි කරවන්න එහෙම කියනවා. ඒ කියන්නේ 9 වසරෙන් ඕ ලෙවල් කරනවා කියනවා. ඔව්. ඒ කියන්නේ අපි දෙන පාඩ පොත කල්ලගෙන හිටියද ඔය ටග්ගල් කරන්න ඕ ලෙවල් කරන්න මේ අපේ මදු මේ මැරි කරන්න ඕනි කියනවා. ඉතින් ඒක අපි දෙනට ඒක තේරුණා. ඊට පස්සේ තමයි කිව්වේ මේ අක්කි මැරි කරන්න බෑ කියනවලු මේ තාම නංගිලගේ වැඩ ටික ඉවර නෑ මට කියලා. හොඳම කතාව කියනනම් අයියේ දැන් අපේ අකි මේ මේ මැරි කරලා ඉන අයියා ඉස්සර මේ අවුරුද්දක් විතර අපේ අකිගේ පස්සෙන් ඇවිල්ලා තිනවා. එයාගේ මේ ආස්කවුට් කරන්න අවුරුද්දක් විතර පස්සෙන් ඇවිල්ලා අන්තිමේ බැරිම තැන මේ අයියා කියනවා මේ අද විතරයි යහන්නේ කියලා දවසක් ආවලු. ඒක උඩ අවුරුද්දක් විතර ගිහිල්ලා එදා වැස්ස දවසක්ලු. ඉතින් අකිරෙදින් අර අවුරුද්දක් විතර එද්දි කෙනෙක්ට තේරෙනවනේ මේ එන කෙනා ආදරයට දෙන්නේ මොකට දෙන්නේ කියලා. ඉතින් අක්කිටත් ආදරයක් යම්කිසි ආදරයක් ඒ කාලේ තිබිලා අයියා ගැන අයියා අකි කියලා නැහැ. ඉතින් හැමදාම රිජෙක්ට් කරන එක තමයිලු මේ බෑ බෑ දැම් බෑ කිය කිය. ඉතින් අයියා මේ එදා අන්තිම දවසේ කියලා ඇහුවම කිව්වලු මේ කොමේ අද විතරයි මං එන්නේ ආ එන්නේ නැහැ කියලා. ඉතින් ඒ යාගේ එක්තන අරුණ වයසේ ආදරේ ඇතිනේ. ඉතින් ඒ වුණාට ඒකත් එයා කිව්වලු එදා අපේ අයියට මේ මට මේ නංගිල 5 දිනක් ඉන්නවා එච්චරට වගකීම් ආදරයක් ගැන හිතලා මේ ඉගෙන ගන්න නැතුව ඉන්න බැහැ මට මේ ඉගෙන ගන්න යෝනි කිව්වලු ඉස්සරින් නංගිල රෝ ගන්න. ඒ අපේ ලොකු අක්කි කියන්නේ මට හරි දුක හිතුණා. ඒ කියන්නේ ඒ කතාව කියද්දි ඒ පොඩි වයසේ දැන් ඒ කියන්නේ ලොකු වයසක් නෙමෙයි නේ. එයාට අවුරුදු කියන්නේ 12 ශ්‍රේණිය කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඉන්න ළමෙක් හරි කියන්නේ හරි සැහැල්ලුවෙන් අම්මා තාත්තා ගාව ඉන්නේ එහෙම. ඉතින් අර එයා ඒකයි වෙලාවේදී ඒ කතාව කියලා අයියාගේ මේ ඇස්වල කඳුළු. ඉතින් එයා එදා හිතවලු මගේ මේ ළමයින්ගේ අම්මා වෙන්න සුදුසුම කෙනා මෙයා තමයි. මෙච්චර මේ පොඩි වයසට ළමයි 5 දෙනෙක්ගේ වගකීමක් ගැන හිතන්න තරම්. වැති මගේ නිස්කාරණේ ගැවි ගැවි ඇයාවේ
हृदय मागे नै आदरे तेरी तेरी ऐया वे हिना बिन नै नुरा बिन मा दवा तुल्हा तू गवारे ඒ වගේ බොහොම වටින අක්කල ටිකක් එක්ක නේද වටින අම්මෙක් එක්ක හැදිච්ච දූල දෙන්නේ ඒ කාලේනේ හැබැයි දැන් අද ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වල බැලුවට පස්සේ අනු කණු ව අමුතුවෙන් හොයන්න දෙයක් නැහැනේ හැබැයි තමන්ට බ්‍රෑන්ඩ් එකක් හදාගන්න අනුවට කනුවට හැකියාව හම්බ වෙලා තියෙනවා හැබැයි අක්කලා ෆැන්ටසි අතෑරියට නංගිල ඉන්නේ ෆැන්ටසි නංගිල ඉන්නේ ෆැන්ටසි කොහොමද ඒක ඒ අර දන්වැලේ පහලට යද්දි ඔව් එතනට ෆැන්ටසි එකතු වුණේ ෆැන්ටසි එකතු වුණේ කියන්නේ ඒකත් ඉතින් අපේ ලොකුවක්ගේ චොයිස් එකක් තමයි ජූඩි කාලේ අපි දෙන්න දන්නේ නැහැ අපි දෙන්න ඩාන්සින් පුළුවන් කියලා ලොකුවක්ගේ මේ අපේ මේ අයියක අපේම පෞලේ අයිය කෙනෙක් ඉන්නවා දර්ශන රෝහණ නමරණන්ත කියලා මගේ මුල් ගුරුවරයා මේ ඉතින් ඒ සර්ත් එක්ක කතා කරගෙන අපි නංගිලා දෙන්නට පොඩ්ඩක් මේ අපි බලමුද ලිටල් ස්ටාර් යවන්න කියලා ඉතින් ඊට පස්සේ තමයි මේ අපි දෙන්නව කියන්නේ අපි දෙන චූටි කාලේ කැමති නේ ඩාන්ස් කරන්න කියන්නේ අක්කා තමයි හොයාගෙන තියෙන කන ඩාන්ස් කරන්න පුළුවන් කියලා ඉතින් ඔක්කේ එකගෙන ගියා ක්ලාස් එකට අපි දෙන්න අඩාගෙන යනවා කියලා ඒ කියන්නේ කැමති නේ ඊට පස්සේ මේ කොහොමරි අම්මිගේ අකිලගේ සර්ගේ එතකොට මාධිකා මේ මිස්ගේ ඒ ඔක්කොගෙම කැමැත්තෙන් අන්න අපි දෙන්න ඩාන්සින් වලට ආවා ඊට පස්සේ කොහොමරි ඒගොල්ලෝ අර හොයලා දුන්න මාර්ගේ තමයි මේ අපි දෙන්න ආසාවෙන් එන්නේ දැන් ඒ කාලේ කැමති නෑ ඔව් ඇවිල්ලා දැන් නර්තන ශිල්පිනිය වෙලා තියෙනවා රංගන ශිල්පිනිය වෙලා තියෙනවා එතකොට ව්‍යාපාරිකාව වෙලා තියෙනවා ඔය අතරේ සොන්දර විශ්වවිද්‍යාලේ ඉගෙනත් ගන්නවා सौंदर कला विश्वविद्यालय दिवन वसरे भरतनाट्यम तम हदारे अत्र विश्वविद्यालय कथा की देवनी अखी अखिल कथा देवनी अखिल तम लोक अखी कैंपस अतल जॉब कटी इतकोट इवनाट दमोम इकन गता अखिल हाथ दिनाम उदर एलवल समाधल अब जॉब करा मुखद आर्थिक वर्ष नपेदर नगेटी मुखद अम्मट हई अवके नोणींदे हाथ दिन गेम बलापुर तिबे अरे गोल कैंपस गीना अभी दिन गोमारी कैंपस अवंडोन की थिंग ඉතින් අර ගොඩක් දැන් අර අපි ඉස්කෝලවල තියෙනවනේ අර සමහර කියන්නේ උපකුල පොඩි පොඩි උපකුලක තියෙනවනේ බාහිර වැඩ කරනවනේ මෙයාලා ඉගෙන ගන්න නැහැ ඒ කියන්නේ අපි දැන් ඉස්කෝලන කාලේ බාහිර වැඩම තමයි කරේ ඉතින් කැම්පස් යනවා කියලා එහෙම හිතන්නවත් බෑ ඇත්තටම ඒ තරම් ක්ලාස් එකේ නැහැ يعني ක්ලාස් එකේ පාසලේ يعني මොකක් හරි ඉවෙන්ට් එකක් තිබ්බොත් අනිවාර්යෙන් අක්කලත් එක්ක හරි අපි දෙන්න ඉන්නවා ඔව් ඉවෙන්ට් එකේ අපි දෙන්න ලොකු අක්කලත් එක්ක يعني ලොකු අක්කලකට ඉන්න පොඩිම දෙන්න අපි දෙන්න විශ්වවිද්‍යාලයට මේ දෙන يعني ඒගොල්ලෝ තර මේක يعني මේගොල්ලෝ බාහිර වැඩ කරනවා මේ දෙන කරගනීද මේ දේ හිම කීකේ හිතී ඉතින් අපි දෙන්න කොහොම හරි තනියම කල්පනා කරලා නැහැ අපි දෙන විශ්වවිද්‍යාලයට යන්න ඕනේ මොකද අපි අක්කිලා ගිහින අම්මි ගිහින අපේ අම්මි කියලා තිබ්බේ මට මේ දැන් අනිත් අතර දෙනව යවා ගන්න බැරි වුණානේ මේ දෙන්නව නම් කොහොම හරි යවා ගන්න ඕනේ මට කියලා තමයි හැමතිස්සම කියන්නේ ඒත් ඉතින් බාහිර වැඩවල අපි දෙන්න ඒ වුණාට ඉතින් අපි දෙන්න ඉතින් කොහොම හරි ඒ දෙක ස්ටිකරා අම්මට අම්මට සතුටුයි ඇතිනේ නේද ඒ අතරේ මේ ගුරුවරු කනු දැන් මං හිතන්නේ නර්තනය ඉගෙන ගන්න ගියා භරතනාට්‍යම් ඉගෙන ගන්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ භරතනාට්‍යම් නේ හැබැයි අපි මේ හොඳ වෙලාවක් බලන්නනේ ඕන දෙයක් නේ දැන් වෙලාව බලන්න ඕන Oh
මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. ගොඩක් වෙලාවට මේ ෆ්‍රී ස්ටයිල් ඩාන්ස් කරන එහෙම නේ ටිකක් වැඩිපුර පේන්නේ. හැබැයි ಭರತನಾಟ್ಯම් ඉගෙනගත්තු ගුරුවරු කවුද ඉගෙනගත්තු කනු? අපි දෙන්න ඇත්තටම ආදරෙන් මතක් කරන අපි දෙන්නගේ මූලික ගුරුවරයා දර්ශන රෝහණ නමරනන්ද මාතිකා සඳීපනී මිස්. එදිනෙින්ද තමයි අපි දෙන්න ඩාන්සින් කරනවා කියලා හිතාගත්තේ. ඊට පස්සේ අපි දෙන්නගේ ආදරණීය පාසල් දෙක විනාලන්දා බාලිකා මධ්‍යම විද්‍යාලයනොත් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේත් තමයි අපි දෙන්න ඩාන්සින් හැදෑරුවේ. ඒ කියන්නේ අපි දෙන්නගේ ඇචීව්මන්ට්ස් වලට යන්න ගොඩක්ම හේතු වුණේ පාසල. පාසල සහ අපි දෙන්නගේ ගුරුවරු. ඇත්තටම ගුරුවරු හින්දා තමයි අද අපි දෙන්න මේ තැනේ ඉන්නේ. මොකද හරියම අධ්‍යාපනයක් නැතුව අපිට කලාලුවේ දිදුලන්න බෑ. ඒ කියන්නේ අපි දෙන්න ශේෂ්ත්‍රයට ආවේ පොඩි කාලෙකින්. එතකොට ඒ නිමුණු දෙනෙක් විදියට ආවේ. නිමුණු දෙනෙක් විදියට ආවට අපි දෙන්නව දැනගත්තේ අපි දෙන්නගේ ඩාන්සින් හින්දා. එතකොට ඒ හැම දෙයකම මුල්ලික උනේ අපි දෙන්නගේ ගුරුවරුන්. ශේෂ්ත්‍රයට ශේෂ්ත්‍රයට ආවට පස්සේ හම්බෙච්ච ගුරුවරු කවුද? ශේෂ්ත්‍රයට ආවට පස්සේ අපි දෙන්න ಭರತನಾಟ್ಯම් ඉගෙන ගන්නේ ප්‍රදීප ආර්යංශ මැඩම් ගාව. ෆ්‍රී ස්ටයිල් ඉගෙන ගන්නේ වාස්ක ප්‍රකාශ් සර් ගාව. ඒ වගේම ආදරෙන් මතක් කරන්න ඕනේ අපි දෙන්නා මේ උඩට සම්ප්‍රදාය හදාරුවේ කුමු මේ කුමුදුනි කීර්තිලා තමයි ගාව. ඉතින් ඒ ගුරුවරු ටික තමයි අපි දෙන්නගේ හයිය. උඩ රට ಭರತನಾಟ್ಯම් ෆ්‍රී ස්ටයිල් ඔක්කොම මික්ස් එකක් තමයි දැන් එන්නේ නේ. මික්ස් එක. පොඩි නිකන් අපිට එහෙම වැඩක් ඕන. අපි දෙන්නට පොඩ්ඩක් ඉස්සරහට ආරාධනා කරනවා. උදේ වාන්ද මේ දෙන්නව ළඟ තියාගෙන මේ ඩාන්ස් එකක් බලන්න නැතුවත් බෑනේ නේ බෑ බෑ වගේ ඔව් මේ ඉස්සරහට එන්න ඕන පොඩි සමහර ලාවට ඒකම පොඩි සර්ප්‍රයිස් එකක් වෙයි මං හිතන්නේ අපි කොහොමද අපි බලමු හඩක් ඇහෙන්න මේ පැත්තට හැරලා පටන් ගත්තら වැඩි ලේසි නේද හරි මොකක් කරේ ඇහෙන්න පුළුවන් නේ මොකද්ද ඇහෙන්නේ කියලා නිකන් අපි අහගෙන විතරක් කිමු නබල නේද? ඒ මොකද්ද මේ සද්දේ? ඕ! අපි හැම ඩාන්ස් කරනවා දැකලා. ඊළඟට. මං හිතන්නේ මේ බාස්ක ප්‍රකාශව දැක්කට පස්සේ නිකන් වැඩේ වෙනස් වෙනවා වගේ නේද? අනේ අපි දෙන හරි ආදරේ. ආ බලන්නකෝ ඒක නිකන් මේ සද්දෙම තිබුණා සින්ද නේද? ඒක තමයි දැන් මේ හිතුවේ නෑ මේ සර්ප්‍රයිස් එකක් අපි දෙයි කියලා. ඒකනේ. ගුරුවරයා ළඟ ඉන්නවා නේ. පස්සේ ෆ්‍රී ස්ටයිල් එක ඉස්සරහට නොදව කරමු නේ. මොකද හිතන්නේ? आदरणीय गुरुवरे तम भास्कर प्रकाश सर की दू पहाट विर कल हमने तीन तमे आदर हेमाय සර්ටනම් ඇත්තටම සතුටුයි මේ දෙන්න ඉන්න තැන දැන් අද දකිද්දි ඇත්තටම කියන්නේ මේ දෙන්න ආවේ කොහමද දැන් ඉන්න තැන කොහමද ඇත්තටම ගොඩක් සතුටුයි මම පර්සනලි කියනවා නම් හොඳම ටැලන්ටස්ලා දෙන්නේ මං හිතුවේ නෑ ඒ කියන්නේ මට මේ දෙන්න හම්බෙයි කියලා ඉස්සෙල්ලාම ක්ලාස් එකට එනකොට අම්මත් එක්ක ආවේ ඊට පස්සේ දකිද්දි එක වගේම දෙන්නේ टैलेंट अंबे संपत्त लमाई
ඒ වගේම සම්පතක් තමයි මේ දෙන්න ඕනම තැනකට බස්සන්න පුළුවන් බය නැතුව ඕනම ස්ටයිල් එකක් ඕන විදිහට කරන්න පුළුවන් දක්ෂය දෙන්නේ තමයි අනුකණු කියන්නේ බාන්නනේ ඒ අපි ඕනම තැනකට බස්සන්න පුළුවන් දේ නේ අපි අපුඩියක් ගන්නවා අපුඩියක් ගන්නවා බාස් කැවිලා ගුරුවරයා විදිහට එහෙම කියපු දේවල් ගැනනේ ඒ කියන්නේ ගුරුවරු සමහර හම්බ වෙන මේ අවස්ථාව අනුව තමනුත් වෙනස් වෙනවා නේද අනු කොහොමද එහෙම ඔයා වෙනස් වුනේ මුලින් භරතනාට්‍යම් ඊට පස්සේ උඩරට ඊට පස්සේ ෆ්‍රී ස්ටයිල් එහෙම බැලුවා ඔව් ඒක ඇත්තටම කියන්න ඕනේ මේ ඉස්සර මේ සර්ව දකින්නේ අපි ටීවී එකෙන්නේ ඔව් ඉතින් ඒ දකින්නකොට ඉස්සර අපි දෙන්න හිතනවා මේ අනේ අපි දෙන්න මේ සර්ගේ ක්ලාස් යන්න ඕනේ කවදා හරි ඒ කියන්නේ අපි දෙන්න මේ ගොඩක් ට්‍රැඩිෂනල් පැත්තනේ ටච් කළදී පොඩි කාලේ නම් එතකොට ෆ්‍රී ස්ටයිල් ඒ සාමාන්‍ය වෙස්ටර්න් ස්ටයිල් එහෙම අපි කරලා නැහැ කරාටේ මම ලකුවට කියන්නේ සර්ලත් එක්ක ගන්නකොට අපිට ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙනවා සර්ගේ. එතකොට මේ ඉතින් සර්වර් ටීවී එකේ දකින්නකොට අපි දෙනවා සර්ගෙන් කවදා ඉගෙන ගන්න ඕනේ අපි දෙන්න මේ හරියට ඉගෙන ගන්නවා නම් වෙස්ටර්න් ස්ටයිල් එක. ඒකම තමයි ගුරුවරයා කියලා අපි දෙන්න හිතාගෙන ඉන්නේ. ඔව් ඉතින් අර ඉස්සර සර් අගහර ඒ කියන්නේ අපි දෙන අගහරුවද ක්ලාස් එකට යන්නේ සනස බිල්ඩින් එකේ තියෙන එතනින් යනකොට අපි දෙන හිතනවා අම්මේ අම්මට කියනවා අම්මේ අතන ක්ලාස් එක තියෙනවා අපි දෙන්නට යන්න ඕනේ කියලා. ඉතින් එහෙම කියලා කියලා ගියා. ගියත් හරි අද වෙනතුරු ඉතින් සර්ගේ පස්සෙන් හිටින්න තමයි ඉන්නේ ඉතින්. ඒ තරම්නේ මේ එතකොට මේ අර දිගටම ඔළුවේ තිබුණ එකද කනුව ඊට පස්සේ වැඩ කරේ. ඒ කියන්නේ ෆ්‍රී ස්ටයිල් ලොකු ආසාවක් තිබුණාද? ඔව් ලොකු ආසාවක් තිබ්බ කියන්නේ ෆ්‍රී ස්ටයිල් අපි දෙන්නා ඒ කියන්නේ පොඩි කාලේ ඒක ඩාන්ස් කරනවා ඒ කියන්නේ ඉන්ඩියන් ස්ටයිල් එක ෆ්‍රී ස්ටයිල් එක ඒ කියන්නේ ඇත්තටම අපි දැන් කාලේ ගත්තොත් මේ කාලේ වෙනකොට ෆ්‍රී ස්ටයිල් එක හිප්හොප් තමයි මේන්ම වෙන්නේ මොකද ඒ කියන්නේ ගෑන් ළමෙක් උනත් අනිවාර්යෙන් වෙස්ටර්න් කරන්න ඕනේ ඒ කියන්නේ ට්‍රැඩිෂනල් අනිවාර්යෙන් අපි කරන්න ඕනේ මොකද ට්‍රැඩිෂනල් ඒ කියන්නේ අපි දැන් ඉස්කෝලන කාලේ දැම්ම අපි දෙන්නට වෙස්ටර්න් කරන්න උවමනාවක් තිබ්බ නෑ අතරම මොකද පාසලේ හොඳට උගන්වනවා අපි දෙන්නට අපි දෙන්න භරතනාට්‍යම් මේ වෙද්දි ඉගෙනගෙන තිබ්බේ අතරම ඒ වුණාට අපි දෙන්න රෝණුනා අපි දෙන්නගෙන් වෙන දෙන්නෙක් දකින්න අතරම මං හිතුවේ නෑ මේ කියන්නේ ඒක අපි දෙන්නගෙන් සර් ගණී කියලා මොකද ඒ වෙද්දි අපි දෙන්න අඩුම ගාණේ හිප්හොප් ස්ටයිල් එක කියන්නේ පොඩ්ඩක්වත් ටච් කරලා තිබ්බනේ. ඒ කියන්නේ තේරුමක්ම නැහැ. ලැජ්ජයි ඉතින්. ලැජ්ජයි. ගොඩක් ඔය මේ හිප්හොප් වල තියෙන්නේ ඉතින් අර මේ ඔක් කරනේවා පන්ච් කරනේවා ලැජ්ජයි ඉතින්. දැන් මේ එතකොට මේ සර්ගෙන් මට අහන්න හිතුණ දැන් මේ දෙන්නත් එක්ක පොදුවේ දැන් ගොඩාක් තරුණ තරුණිය හම්බ වෙනවන්නේ ගෝලියෝ විදිහට. එතකොට දැන් ඒ අතරේ කොහොමද මේ තරුණියන්ගේ තියෙන උනන්දුව දැන් මේ වගේම අනිත් අයත් උනන්දු වෙද? ඒ කියන්නේ දැන් මං අහන්න පොදුවේ දැන් ඉන්න තරුණිය ගැන මොකද හිතේ? හො කියන්නේ කිව්වොත් දැන් ගොඩක් ඇඩ්වාන්ස් ඒ කියන්නේ ඉස්සර කාලේ නෙමෙයි දැන් තියෙන ඇඩ්වාන්ස් එක දැන් ගොඩක් ළමයි එනවා දැන් මංගාවට එන ළමයි මම කොහොමද එයාලට ට්‍රීට් කරන්න ඕනේ කියලා මම දන්නවා සාමාන්‍යයෙන් දැන් අපි මෙතනට ආවේ කොහොමද කියන එක අපිට මතක තියෙනවනේ දැන් අපි ඇවිල්ලා ඇත්තටම කියන්නේ කිව්වොත් කවුරුත් අපිට උදව් කරන්න හිටියේ නැහැ ඒ දවස්වල අපිත් මහන්සිලා බස් එකේ කට්ට ගාගෙන ගිහිල්ලා අපි මේ තැන අදාගත්තේ අපේ දක්ෂතාවින්ද අපිට කවුරුත් උදව් කරන්න ඒ කාලේ අපිට ගුරුවරුත් හිටියේ නැහැ. එතකොට මගේ අතීත ගැන මම බලද්දී මම කට්ට ගාලා ආපු තැන තව ළමයිට කොහොමද දෙන්න ඕනේ කියන එක මම දන්නා කොහොමද වෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ මම හිතුවා හරි සාමාන්‍ය ළමයි දැන් ඉන්න ළමයි ගොඩක් දක්ෂයි. ඒ වුණාට ළමයින්ව හරි තැනකට තාම අම්මලා යොමු කරන්නේ නැති එක තමයි එකම ප්‍රශ්න දෙන්නේ. ඒකයි බාස්කර් දැන් අනිත් එක අම්මලා යොමු කරන එකයි ගොඩක්ම හිට් එකද හොයන්නේ. ඒ කියන්නේ නෑ ඒගොල්ලන් හිට් එක කියන්නේ මේමයි. සාමාන්‍යයෙන් හැමෝම එක වගේ නෑනේ. දැන් අනුකනු ටැලන්ට්. ඒ වගේම දැන් මේ ඔයාලා ප්‍රසෙන්ටින් වලින් ටැලන්ට්. මම ඩාන්සින් අර ඒ වගේ එක එක්කෙනයි කැටගරිස් තියෙනවා. බැරි එක්කෙනෙක් මෙතනට ඔබන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එයාගෙන් ගන්න පුළුවන් දේවල් තමයි මම ගන්නෙ. දැන් මට ගුරුවරයෙක් හැටියට මගේ ඇස් දෙකෙන් පේන්නේ අමේ ළමයා දීපු ගමන් ඕනම ස්ටයිල් එකක් අල්ල ගන්නවා නම් මට සැටිස් වෙන්න ඕනේ ඉස්සලාම ඔක්කොමට කලින් දැන් ගොඩක් අම්මලා කරන්නේ පොඩ්ඩක් සින්දු දාලා එහෙට මෙහෙට වැන්නුන ගමන් ආයා තමයි ටැලන්ට් කියලා හිතන්නේ හරි ටැලන්ට් තමයි අම්මට තමගේ ළමයා ටැලන්ට් ඒ වුණාට ගුරුවරයානේ ටැලන්ට් එක දන්නේ එතකොට ඒ පැත්ත තමයි මම තෝරන්නේ කාවත් උස්සලා තියන්න ඕ මට මෙයා ස්පෙෂල් ඕ තව කෙනෙක් ස්පෙෂල් ලෝ නෙමෙයි මම තෝරන්නේ මම හැමෝම ළමයි තමයි ඒනට මගේ තැනට ආවන් පස්සේ මම තෝරන්න ඕන විදියක් තියෙනවනේ
ඒකේ නම විතරයි මම තෝරන්නේ. එතකොට දැන් එහෙම තෝරගන්න වෙලාවට නිකන් තමන්ව එතන නැති වුණාට කනුව මොන වගේ හැඟීමක් දෙක දැනෙන්නේ. දැන් හැමෝටම ඕන නටන්න විතරක් නෙමෙයි ඉස්සරහ නටන්න. පේන්න නටන්න. ඔව් ඉස්සරහ වෙලින්. මේ වගේ දේවල් නේ තියෙන්නේ. මුල් කාලේ බැලුවොත් ඒ කියන්නේ මේ සිලෙක්ෂන් වලදී සිලෙක්ට් කරගද්දි පොඩි පසුතැවීම් බිඳ වැටීම් තියෙනවනේ ඒව කොහොමද ඒ කාලේ දැනුනේ දැන් නම් ඒ දැනෙන එක වෙනස්නේ ඒ කාලෙදිත් ඇත්තටම කියන්න ඕන පොඩි කාලේ ඉඳන් ඇත්තටම හිම පිටිපස්ස නම් ඒ කියන්නේ නටලා නැති තරම් පිටිපස්සේ නටලම නැහැ නටලම නැති තරම් ඇත්තටම එමුණට බීකි ගාව අපි දෙන්න පිටිපස්ස වුණත් නටන්න ඕන නට ඒ කියන්නේ ඇත්තටම මම බාස්කර් ප්‍රකාශ් සර්ගාවට යන්න හේතුව බීකි ක්‍රූ එකට යන්න බලාද මොකද මේ ගොඩක් ආසාවෙන් හිටියේ මොකද මං ඒ වෙද්දි මේ කියන්නේ एक हीनयाक क्लास अद्दी लमी डांसिंग गाकट विदने टागटे क्रूट गाला नीके क्रू लज्जशीली लमी गुडाजशी कथाभावत्ने ඇත්තටම අපි දෙන සම්පූර්ණම වෙනස් කරේ මේ ගුරුතුමා තමයි. දැන් පිටිපස්සේ උනත් නටන්න උනත් කමක් නැහැ කියලා හිතාගෙන තමයි ඔබ ගාවට ආවේ. එතකොට දැන් එන හැමෝම දැන් ඉන්න තරුණ තරුණියෝ ඒ වගේද? ඔව් දැන් ඉන්න තරුණ තරුණියෝ මේ එක වෙනස්. මම දැක්කා ලොකු කනෝ එහෙම කියනවනේ බාස්කරේ හිඳාඩිය දානවා. නෑ 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 නෑ. ඇත්තම කියන්නේ කොහොමද මම කරන්නේ ටැලන්ට් කෙනාට මුල් තැන දෙනවා. ඒ කියන්නේ අදක්ෂයෝ කියලා මම එයාලා වෙන් කරන්නේ නෑ. මට පේන ඇස් දෙකට තමයි මං ගන්න. එතකොට තමයි මම හරියටම සාර්ථක ඉස්සරහට මගේ ගමන ගෙනියන්න පුළුවන්. දැන් හැමෝටම පුළුවන් කියලා ඔබ හිතන්නත් බෑනේ. අපි බලන්නේ අපේ ටැලන්ට් කෙනාව අපේ ගමන ඉස්සරහට ගෙනියන්න ඒගලන්වත් මේවා කරන්නත් අපි ඉස්සලා බලන්න ඕනේ අපේ ඇහැ මට්ටමින් මෙයාලා ටැලන්ට්ද නැද්ද කියන එක. තව එකක් උනන්දු වුණොත් ඕන තැනකට ඉස්සරහට යන්න පුළුවන්. මොන කරොත් Taman හිතට ගන්න අරකයි dance කියලා. පුළුවන් තරම් නියතමානී වෙලා ඕන තැනක් කොට්ටේ කියලා නටන්නනේ අදටත් මම මෙතන ඉන්නේ ඕල්ම ගුරුරෙක් දන්නා අපි ඇවිල්ලා කවදාකවත් මම සීනියර්ස් මම අවුරුදු 14ක් නටනවා කියලා මම ඉස්සරහ නටන්න ඕනේ කියලා නැහැ අයි අපිට වඩා ඇඩ්වාන්ස් ඉස්සරහට යනවා එතකොට ඒ ටැලන්ටස්ලාට ඉස්සරහට දෙන්න ඕනේ අපි කොච්චර පරණයි කියලා අපි හැමතිස්සෙම ඉස්සරහට නටුවොත් පිටිපස්සේ ඉන්න කෙනාට ඉස්සරහක් නැහැ ඉස්සරහක් නැහැ ඒක තමයි ඇත්ත කතාව එතකොට ඉස්සරහා ඉන්න කට්ටිය හොඳට ප්‍රැක්ටිස් කරලා යනවා කියන්නේ ඇත්තම අපිට සතුටුයි. අපි කවදාරි පස්සත් නටන්න ඕනේ. පස්සේ නටන එක කවදාකවත් අපි ආවම අපි ලැජ්ජයි කියලා හිතන්න අරගයි. ස්ටේජ් එකෙන් බෑල යනකොට කවුරු හරි කෙනෙක් ඔයා ලස්සනට නටුවා ඔයාගේ තැන එතන නෙමෙයි එහෙම කතා කරොත් මං එදාට ඉස්සරහාම තමයි නටලා තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන්. ඒක තමයි. දැන් අනු මේ මට තියෙන ප්‍රශ්නේ පස්සේද නටන්නේ ඉස්සරහද කියන එක නෙමෙයි නැටිල්ල ගැන තියෙන ප්‍රශ්නේ ගෑනු ළමයි නටන්න එනකොට සමහර ලාට සමහරු කැමති නෑ නටන ළමයි ඈ නිකන් ඒක gedara අම්මගෙන් වෙන්න පුළුවන් සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන් සමාජයේ වෙන්න පුළුවන් ගෑනු ළමයි ටිකක් පරිස්සම් කරලා පැත්තකට තියා ගන්න ඕන හවස වෙන කලින් gedට ගෙන්න ගන්න ඕන ඩිය දඟලන්න ඉඩ දෙන්න හොඳ නෑ ඕනවට වැඩිය නිදාස දෙන්න හොඳ නෑ මේ වගේ ටිකක් තියෙනවනේ හැබැයි ඒ ටිකට හාත්පස වෙනස් අනු කනුල තමන් मनोहरी कर्म देवल करवा डिजिटल प्लेटफॉर्म्स दानवाट व्यूस रिव्यूस तीयनवा कमेंट्स तीयनवा समार हुईकिन समार बानी समार कमेंट बलन योग मरत වෘත්තිගෙන ඉන්න අපි දෙන්නා. ඒ කියන්නේ ඇත්තටම ගෑල් ළමයි කියන්නේම මේ මෙහෙම රාමුවක් ඇතුලේ තියන් හදන, ඒ කියන්නේ ඒක තියන් හදන එකක්. නැත්තම් මේ සංස්කෘතියක් කියලා, මහා සංස්කෘතියක් කියලා, සදාචාරයක් කියලා මේ කෙන කොටු රාමුව ඇතුලේනේ මේ ගෑල් ළමෙක්ව තියන් හදන්නේ. ඒ ගෑල් ළම එක්තකොට ගෑල් ළමයි කොච්චර ඒකෙන් පීඩා විඳිනවද කියන්නේ ඒ ගෑල් ළමයි දන්නවා. ඒ කියන්නේ අපි දෙන්නා ගර්ල් ස්කූල් ගියේ එතකොට ගෙදරම ඉන්නේ තක්කල් 6 දෙනෙක්. එතකොට ඔය කියන මාතෘකාවෙන් ගෑල්ලම ආශ්‍රය කරන එකෙන් අපි දෙන්නා ඕන තරම් ඔය දේවල් දන්නවා. හැබැයි ඒ අතරින් අපි දෙන්නා වාසනාවන්තයි. අපි දෙන්නා ජීවිතේ විඳිනවා. ඒ ගෑනු ළමයි හැමෝටම වැඩි ඇත්තටම ජීවිතේ විඳිනවා. මොකද
අර රාමු ඇතුලේ ඉඳගෙන ජීවිතේ විඳින්න බෑ කිසිම ගෑනු ළමයෙක්ට. මොකද ඇත්තටම ඒක පව්. පිට රටක යුරෝප් කන්ට්‍රීස් වල ගෑනු ළමයෙක්ට තියෙන මේ සැලකිලි පිරිමි ළමයෙක්ට තියෙන සැලකිලි සමානයි. එතකොට ඊය ළමයි විඳින ජීවිතේ සමානයි. ඇයි මේ මෙහෙම රටවල් වල ශ්‍රී ලංකාවේ ඉන්දියාව වගේ රටවල් වල ගත්තොත් ගෑනු ළමයිම මේ රාමුක තියලා තමයි තියෙන්නේ. එතකොට මේ ගෑනු ළමයා මෙහෙමයි නිදහස කියන දේ ආවිතු විදියට ප්‍රයෝජන ගන්නවට ඒක නෙමෙයි වෙන්න ඕනේ. හැබැයි Tamanට Taman සීමාව දාගෙන ජීවිතෙ විඳින්න ඕනේ. ඒ කියන්නේ ඔය දැන් හොඳම උදාහරණේ දැන් TikTok කරන එක දැන් ඒ කියන්නේ ඒ වුණාට TikTok කියන්නේ මේ ලෝකේ තියෙන මේ දැන් දැනට තියෙන වර්තමානයේ හොඳම platform එක TikTok කියන එක ඒ app එක. එතකොට හැමෝම දැන් ඕනම celebrity කෙනෙක් use කරනවා ඒක. ඕනම කෙනෙක් use කරනවා celebrity කෙනෙක් නෙමෙයි ඕනම සාමාන්‍ය මිනිස්සුයගේ ඉඳන් හැමෝම use කරනවා. එතකොට ඒමත් TikTok කරන ගෑල් ළමයි කියලා ගහනවන ගෑල් ළමයිට බැජ් නේ TikTok TikTok කරනවනේ TikTok කරන ගෑල් ළමෙක් නේ TikTok කෙල්ලෙක් ඔව් TikTok කෙල්ලෙක් TikTok කෙල්ලෙක් එහෙම කියලා ඉතින් ඒ වුණාට මේ ඒ දේ ඇතුලේ මේ මිනිස්සෙක් සතුටක් විඳිනවා නම් ඒ මිනිස්සයා ඒක ඇතුලේ earn කරනවා නම් ඒ කියන්නේ එක එක්කෙනාට වෙනස් විදි මගේ දැන් යාළුවෝ TikTok කරන්නේ යාළුවන්ගේ ඒගොල්ලෝ enjoy කරන්නේ. එතකොට අපි කරන්නේ enjoy කරන ගමන් අපි income එකක් income එකක් ලබනවා. අනේ නේද? සින්දු ජාපිනික අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් නටන පේන එක විතරක් නේ. ගොඩක් අය මතු පිටින් විතරනේ දකින්නේ. දකින්නේ. කනු එක පැත්තකින් social influencers ලා අනෙක් පැත්තෙන් මොනවා හරි බ්‍රෑන්ඩ් එකක් බ්‍රෑන්ඩ් එකක් වුණාට පස්සේ Tamanට බ්‍රෑන්ඩ් වැලියු එකක් තියෙනවා ඊට පස්සේ ඇඩ්වර්ටයිසින් ඒ වගේ තැන් උත් මේ වෙනකොට ඒ වගේ තැනුත් තැන් වලටත් ගිහිල්ලා තියෙන්නේ කනෝ නේද අපි පේනවට වඩා ඒ තැන් ගැන කතා කරොත් ඔව් අනිවාර්යෙන් අපි දෙන්නගේ TikTok ප්‍රොෆයිල් එක ගත්තොත් අපි දෙන්න සිංගල් සින්දු කරලා තියෙනවා නම් කිම් පොඩ්ඩක් බලන්න ඒ ඔක්කොම කරලා තියෙන්නේ ප්‍රොමෝෂන් ඒ කියන්නේ අපි දෙන්න සතුටට කරන එකක් කරොත් තමයි අපි දෙන්නගේ විනෝදාංශ විදියට කරන්නේ. ඇත්තටම TikTok කියන්නේ හොඳ platform එකක්. අපේ ලංකාවේ මිනිස්සු ඉන්නේ ලොකු පීඩනයක. ඇත්තට මේගොල්ලන්ගේ පීඩනය රිලීස් කරගන්න තමයි ඔය TikTok app එක හදලා තියෙන්නේ වගේ එකකනේ. දැන් මේ අපි මිනිස්සු ඒකේ භාවිතා කරන්නේ. ඇත්තටම අපි නම් භාවිතා කරන්නේ අපේ ආදායම ශක්තිමත් කරගන්න පුළුවන්. විදියට තමයි අපි ඒක පාවිච්චි කරන්නේ ඒක එළියෙන් බලන අයට පේන්නේ නැහැ එළියෙන් බලන අයට පේන්නේ නැහැ නමුත් බලන අයට TikTok කරන ගෑන් ළමයි දෙන්න කියලා හිතනවා ඇති ඔව් ඒත් අර උපකූලකයක් අර කරන දෙයකින් තමයි ඔය එක කමෙන්ට් එකකින් එක දිගට කමෙන්ට්ස් වැටෙන්නේ ඇත්තටම ওই කමෙන්ට් එකක් කියවලා එහෙම වැටෙන්න ඕනේ නැහැ මං කියන්නේ ඒබ්‍රහම් ලින්කන් පවා කියනවා වැටෙන්න වැටුණට එතන ඉන්න ඕනේ නැහනේ අපි ඒ ගැන හිතන්න ඕනේ දැන් අපි දෙන්නා නම් ඇත්තටම දැන් ඕක ඇත්තටම ඉගෙන ගත්තේ අපේ භාස්කර සර්ගෙන් කමෙන්ට්ස් කියන දේවල් එයා ඒ කලින්දම ගණන් ගත්තේ නැහැ අපි දෙන මේ ෆීල්ඩ් එකට එද්දි කිව්වේ ගොඩක් දේවල් එයි ගණන් ගන්න එපා මොකද මේ කියන්නේ ඒව කියන්නේ ලොකුවට ඇඟට බාර ගන්න එපා කියලා මොකද ඇත්තටම මිනිස්සේ කමෙන්ට් එකක් මේ දාන්න මේ මැසේජ් එකක් දාන්න මේ ඇඟිලි පුරුක් මෙහෙම වුණාට හොඳ දෙයකට කමෙන්ට් එකක් දාන්න ඉන්නේ හරි අතලොස්සයි අපි වැඩකට යද්දි අපිට අත දෙන්න ඉන්නේ ගුරුවරු සහ අපේ නෑදෑයෝ අපේ අම්මා තාත්තා එළියවට අය අපිව කියන්නේ අපිව විඳින්න ඉන්නේ එළිය එතකොට ඒගොල්ලන්ගේ මානසික මට්ටමනේ කියලා අපි හිත හදාගන්න ඕන මොකද ඒගොල්ලෝ ඇත්තටම පීඩණයකින් ඉන්නේ යාලට අපි ඇත්තටම ආදරය කරන්න ඕන අපි දෙන්න කවදාවත් කිසිම මිනිස්සෙට බනින්නේ නැහැ අපි දෙන්නට බයින කෙනෙක් බනින්නේ අපි දෙන්න ආශ්‍රය කරලා නැති මිනිස්සු දැන් මං හිතන්නේ ඒක ආස් කරගෙනත් අනිවාර්යෙන්ම අහන්න ඕනේ දැන් ඔය කමෙන්ට්ස් කියන දේ ඒ විතරක් නෙමෙයි දැන් අද කාලේ තරුණ තරුණියන් දැන් අර කවත් වගේ සෝෂල් මීඩියා කියන එක අවබෝධිතා කරන්නත් පුළුවන් අනිවාර්යෙන්ම එකෙන් හොඳ ප්‍රයෝජනක් ගන්නත් පුළුවන් දැන් ඒකේ තියෙන හොඳම ප්‍රයෝජනේ තමයි මේ දෙන්න අරගෙන තියෙන්නේ එතකොට දැන් ඒ ගැන මොකද හිතෙන්නේ දැන් තරුණියන් එක්කම තරුණ තරුණියෝ එක්කම ඉන්න කෙනෙක් නේ ඔයා එතකොට ඒ අතරේදී අර කිව්වත් වගේ සිත්‍රිදවීම් වෙනවා වටන්න බලාගෙන පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම සෝෂල් මීඩියාස් වල ඉන්නකොට නේද අද කාලේ ජනප්‍රිය චරිත වලට විතරක් නෙමෙයි අනෙක් සාමාන්‍ය කෙනෙක්ට උනත් වැටෙන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා මොකද ඒකෙන් හිතෙන්නේ මේමයි අපේ ගමන අපි ඉස්සරහට යන්න අපි තමයි දරගන්න ඕනේ ස්ටෙප් බයි නැගිටින් අපිට කවුරුත් උදව් කරන්න ඉන්නේ නැහැ බයින්න මිනිස්සු ඕන තරම් ඉන්නවා හොඳ කරාම හොඳ කියන් ඉන්නවා නරකක් උනන් පස්සේ एक कीवान गोड़ा मिनसी
එවනට අපි දැනගන්න ඕනේ අපි කරන දේ හරියට කරන්න ඕනේ කොහොමද කියන එක අපි පිළිවෙලට අපි කරන දේ අපි හරියට කරොත් අපිට ඕන ගමනක් ඉස්සරහට යන්න පුළුවන් වාස්කද මෙහෙම වුතින් දැන් අපිට එහෙම කමෙන්ට්ස් නෙගටිව් කියලා මේ කවුද කියලා අපිට අතහැරලා දාන්න පුළුවන්ද හැම කමෙන්ට් එකකින්ම අපිට ගන්න දෙයක් නැද්ද ගන්න දේවල් තියෙනවා හැබැයි අනුකනු කිව්වා වගේ TikTok එකේ හරි Facebook හරි Instagram හරි ගිහලා අපි බැලුවොත් 90%ක් තියෙන බයින මිනිස්සු fake account ඒ account එකේ ගිහලා බැලුවා fake තියෙන fake account ඒ කියන්නේ Tamanta kelin කාටවත් බයින්න බැරි නා fake account එකක් අදා ගන්නවා ඒකෙන් ගිහලා බයිනවා දැන් අපි ඇවිල්ලා අපි ක්‍රියේටිව් වෙන්නත් අපි වීඩියෝස් බලන්න බෑ අපි කොරියෝග්‍රාෆර් කෙනෙක් වුණාම අපි හැමදේ හැමදාම එකම දේ කරගන්නත් බෑ අපි වීඩියෝස් බලුවොත් තමයි එතනින් ඩියා එකක් ගන්න පුළුවන් එතකොට අපි අප්ග්‍රේඩ් වෙන්න ඕනේ එතකොට අපි දෙයක් පිටරට දෙයක් දැකලා අපි මේට කරන්න ගත්තොත් අපි මේව අත්දැකීමක් ගත්තයි කියලා නෙමෙයි කියන්නේ අරු කොපි ගැව්වා අර කමෙන්ට් ගැව්වා ඒක කමෙන්ට් ඉන්න එතකොට ගිහලා බලුවම තියෙන ෆේක් account ෆේක් account ඒ කියන්නේ හරි කෙනා නෙමෙයි කියන්නේ අර අපි දන්නවා කවුද කියන්නේ කින්ද මන්ද කියන එක ඉතින් එයාලට කරගන්න බැරුව නම් පස්සේ ඔහම බහින එක සාධාරණයි ඉතින් අපි ඒක බැන්නයි කියලා අපි ඒක හිතට අරගෙන අපි හොඳ නැහැ අපේ ගමන අපි ඉස්සරහට යනවා කවුරු බැන්නත් අපි වැරද්දක් නෙමෙයි කරලා තියෙන්නේ අපි කරලා තියෙන්නේ හරි දේ නම් කිසිම දෙයකට බය වෙන්න නරකයි හොර දැනකට යන්න පුළුවන් ඒකත් ඇති නේ ගන්න දේවල් තියෙනවා තමන් ක්‍රියේට් කරන්න ඕන ඔව් ඒ කියන්නේ සමහරලාවට මේ අනුකරණය කියලා කියන්නේත් එක ස්ට්‍රැටජි එකක් උපාය මාර්ගයක් උපායක් එහෙම එහෙමද ඒ කොපි වලට බයද අනු බය නැහැ කොපි කරන්න ඕන නේද අපි හොඳ දෙයක් දැක්කොත් අනිවාර්යෙන් කොපි කරන්න මම අපි ගුරුවරයෝ කොපි කරලා දැම්ම අපි දෙන වෙස්ට්‍රස් ට්‍රයිල් එක චුට්ටක් හරි ඇත්තටම තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඒනට අපි ගුරුවරයව තමයි අපි ඉස්සරින්ම කොපි කරන්නේ නේ ඩාන්ස් ඉගෙන ගන්න අලුත් දෙයක් එකතු කරනවා එහෙමද ඒකම අපි අපේ විදියට අපි කරනවා ඉතින් අර එහෙම එතකොට ඉතින් අනුකරණය කරන්න ඕනේ හොඳ දෙයක් දැක්කොත් අනිවාර්යෙන් අනුකරණය කරන්න ඕනේ එතකොට තමයි අපේ දෙයක් හරි අපිට තව අලුතෙන් ක්‍රියේට් කරන්න පුළුවන් ඒ වගේ එකක් නේ යාළුවෝ කොච්චර ඉන්නවද කනු යාළුවෝ නැන්ද යාළුවෝ ඉන්නවා ඔව් අඩු ප්‍රමාණයක් ඔව් යාළුවෝ ඉන්නවා හොඳම යාළුවෙක්ට මට ඉන්න මෙයන්තර සහෝදරය තමයි හොඳම යාළුවා. මේ ළඟ ඉන්න හින්දා කිව්ව නෙවෙයි නේද? නෑ. ඇයි නෑ? ඒකට හේතුවක් තියනවා කනු. හේතුවක් තියනවා කියන්නේ මගේ පුංචි කාලේ ඉඳන් ගත්තොත් යාළු ගොඩක් ආශ්‍රය කරලා තියෙනවා. එතකොට අපේ පවුල් පසුබිමත් එක්ක ගොඩක් අපි සතුටින් ඉන්නේ යාළුවොත් එක්ක. එතකොට ඒ යාළුවොත් එක්ක ඉඳලා ජීවිතේට එකතු වුණ බැඳීම් හින්දා හම්බුන ප්‍රශ්න ඒවත් එක්ක අපි දෙන්නට ගොඩක් යාළුකමින් අපු ප්‍රශ්නත් එක්ක අපි දෙන්න හිතුවා අපි දෙන්න තමයි අපි දෙන්නට කියන්නේ අපි දෙන්නගේ ජීවිතේ අපි දෙන්නගේ ප්‍රශ්න බෙදා ගන්න හොඳම දෙන්න අපි දෙන්න කියලා මේ යාළුවෝ ප්‍රශ්න ඇති කරනවා ඔව් ප්‍රශ්න ඇති කරනවා කියන්නේ කල්‍යාණ මිතුරුත් ඉන්නවා ඇත්තටම නැති හරි හරි ගොඩාක් ආදරේ කියන්නේ ඔය යාළුවෝ ගොඩාක් ආදරෙන් ඉන්නවා අර ගොලකුවට බැඳීම් ඇති කරගන්නේ ලොකු බැඳීමක් ඇති කරගත්තොත් ඇති කරගන්නේ අපි දෙන්න හැම වෙලාවෙම ගොඩක් බලන්නේ ගුරුවරුත් එක්ක ගැටෙන්න තමයි. යාළුවොත් එක්ක හරීම අඩුයි. මේ කියන්නේ සර් දන්නව අපි දෙන්න එකටම ඉන්නේ මේ ක්ලාස් එකට આવත් අපි දෙන්න ගිහලා ඉඳ ගන්නවා තැනකින්. එහෙමයි. හැබැයි යාළුවෝ අවශ්‍යත් නැන්නේ දෙන්නට දෙන්න ඉන්නකොට. ඒක තමන්ට තීරණය කරන්න පුළුවන්. දැන් මේ වගේ තරුණ ගෑල් ළමයි දෙන්නෙක් ළඟ ඉන්නකොට විවාහය ගැන අහන්න බෑ. මේ අහන්න නැතුව ඉන්න බෑනේ මනෝජ්. එතකොට අපි කොතනින්ද පටන් ගන්නෙ? දැන් මේ පහුගිය කාලේ දැක්කා මේ දෙයක් සල්ලි තියෙන කොල්ලෙක්ව තමයි හොයන්නේ කියලා. මොකද්ද ඇත්තට මේ කතාව? අපිට ඒක පොඩ්ඩක් හරියට දැනගන්න ඕනේ. චුට්ටක් විස්තර කරමු. මොකද්ද ඒ කතාව? මේක මෙහෙම ඇහුවා. කොල්ලගේ සල්ලි දෝනේ. නෑ 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 කොල්ලගේ සල්ලි එපා. ඇත්තරම මේ එතන ඒ වෙලාවේදී අර තිබ්බ මූඩ් එකත් එක්ක කියවුණු විදිය වැරද්දක් තමයි තියෙන්නේ. මම ඇත්තරම ඒ දේ නෙමෙයි අදහස් කරේ. මොකද දැන් තාත්තා නැතුව අපේ අම්මා 6 දිනක්ව බලාගෙන ඒ අර පිරිමැස්ම ඇතුලේ ඒ දුක ඇතුලේ හැදිච්ච ළමයි දෙන්නෙක් අපි දෙන්න. එතකොට ඒ ආර්ථික පසුබිමේ මේ අඩාලතාවය අපි දෙන්න හොඳටම පොඩි කාලේ ඉඳන් දැකපු දෙන්නේ. එතකොට
තාත්ත නැතුව අපි විදපු ජීවිතේ අම්මයි තාත්තයි දෙන්නම ඉඳලා විදපු ජීවිතේ අපි දෙන්න දැකලා තියෙනවනේ මොකද ඉස්කෝලේ දැන් අපි දෙන්න ඉන්න විදියයි අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ළමයිකුයි ඉන්න විදියයි විදි දෙකක් නේ දැන් අපේ අක්කලා අපි දෙන්නගේ ජීවිතේ සුන්දර කරාට ඒගොල්ලෝ ජොබ් වලට ගිහිල්ලා ඒගොල්ලෝ කටු කාලා අපි දෙන්නගේ ජීවිතේ සුන්දර කරලා තියෙනවා ඉතින් ඒ ඒ ඉස්කෝලේ යන කාලේ දැන් දැන් වෙද්දි අපි දෙන්න අපි දෙන්න කැමති දේවල් කරනවා අපි දෙන්න කැමති ඕන දෙයක් කරන්න අපි දෙන්නට ආර්ථික පසුබිම අපි දෙන්න ශක්තිමත් කරගෙන දිනවා අපි දෙන්නම ඉතින් ඉස්කෝලේ යන කාලේ ගත්තොත් තාත්පතින්ම වෙනස්නේ ඉතින් ඒ නිසා මම ගොඩක්ම දකිනවා ඒක ස්වාමි පුරුෂයාගේ සාර්ථකත්වයේ කියන දේ මම ඇත්තටම ගොඩක් හොයනවා මොකද අපි මේ මම සල්ලි තියෙන පිරිමි ළමයි කියන දේ නෙමෙයි ඇත්තටම එතන අදහස් කරන්න ගිය සාර්ථක මිනිස්සෙක් කියන දේ සාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයත් එක්ක මම ගොඩක්ම කතා කරේ එතන අවංකත්වය ගැන අවංක එතකොට සාර්ථකව කියන්නේ මේ සල්ලි තියෙනවා කියන එකම නෙමෙයි උගත්කමත් එක්කම ගෑනුක ළමයෙක්ට කොහොමද ගෞරව කරන්නේ එතකොට අම්මා තාත්තට දෙම එයාගේ දෙමව්පියන්ට කොහොමද එයා ගෞරව කරන්නේ සම්මගේ අම්මා තාත්තට කොහොමද එයා ගෞරව කරන්නේ ඒ දේවල් ඔක්කොමත් එක්ක තමයි මම මේ බැලුවේ සාර්ථකත්වයේ කියන්නේ හරි හරි ඒ ටික ඒකත් හරි ඒකත් අපි ක්ලියර් කරගත්තා හරි ඒක තමයි කිව්වේ කියන්නේ දැන් ගුරුවරු නියෝජනය කරමින් අනු කණු ගුරුවරු කීප දෙනෙක්ගෙන් ඉගෙන ගත්තා ෆ්‍රී ස්ටයිල් බාස්කකෙන් ඉගෙන ගත්තා ඒක සාර්ථක වෙලා තියෙනවා ගුරුවරයෙක් විදිහට අනුකනු කොහේ ඉන්නවද දකින්නද බාස්ක කැමති මීට වඩා ඉස්සරහට යන්න ඕනේ මම කැමති මේ දෙන්නා මං වගේම හොඳ ගුරුවරු ගුරුවරෙක් වෙන්න ඕනේ ගුරුවරු දෙමික් වෙන්න ඕනේ එයාලගේ එක තියෙන ආසාවක් ඒ වගේම හැම බලාගෙන හරි අහිංසක විදිහට hina වුණාද මම ආසයි මං ළමයින්ව බී කරා වගේ මේ දෙන්නට ගොඩක් ටැලන්ට් ඉන්නේ කියන්නේ මේ දෙන්නට ඉගෙන ගන්නම ඕනේ කියලා නැහැ ඕනම දෙයක් කියලා දුන්නම හොඳට මොලයක් තියනවා අල්ල ගන්න ඒ දක්ෂතාවය තියෙනවා අනිත් එක සාමාන්‍යයෙන් අපි ළඟට ගිහලා නීඩ් කරන්න දෙයක් නැහැ මේක ලං කොයින් ගත්තොත් ආයි පර්ෆෙක්ට් දෙන්නම එක වගේ මම නම් කැමති මේ දෙන්න ඉස්සරහටම ගිහිල්ලා මෙයාලගේ කලා කටයුතු ඒ වගේම ඩාන්සින් වැඩ ටිකත් ඉස්සරහට ගෙනල්ලා මේ දෙන්නත් ලංකාවට ලංකාවට මුළු ලෝකෙටම පේන්න දක්ෂය ටිකක් බිහි කරන්න ඕනේ කියලා තමයි මම අද තුන් විශ් කරන්නේ බාස්ක ප්‍රකාශ් මං හිතන්නේ අනු කණු පිටිපස්ස හැරිලා ඉන්න වෙලාවේ ආවේ ඒ වෙලාවේ කටින් පිට උනේ මුනින් දෙක් ආ වගේ එකක් ඒ කියන්නේ එකපාර පුදුම වුණා තැන්කියු බාස්ක ආවට ගෑනු ළමයිත් ඉතින් නේද අනු කණු වගේ කණු කුණු නැතුව තමන්ගේ වැඩක් කරගෙන තමන්ගේ හැකියාව ඉස්සරහට දාගෙන ඒක උපමට්ටම් කරගෙන යන්න පුළුවන් එහෙමනම් බාස්ක ස්තුති අනු කණු ඔබ දෙන්නට දෙදෙනාටමත් සුබ වතනවා තමන්ගේ ගමන ලස්සනට යන්න ශක්තිය ලැබෙන්න කියලා සිතුනේ නේද එහෙමනම් ආයුබෝවන් බොහොම ස්තුති හැමෝටම